Now, live at 10:30. Ayubowa, Geunu Davosa Desa, Helena Puat Asa. Live at 10:30 Samagin, Adat Obata Atta Kiyana Mama, Harindra Jayalal. Mama Fatima Nasreen. Api Adat Mulinma Balamu Pradhana Puat Sirasthala. අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න හිමියෝ දැයින් සමුගණිති. දූෂණයට එරෙහිව ජනපතිගෙන් තීන්දුවක්. කොතන වුණත් දූෂිතයින් එක්ක මම ආණ්ඩු කරන්න ලෑස්ති නැහැ කියන එක මම ඊටාම පැහැදිලිව තීන්දුවක් ගත්තා. දිනෝ ජය රැකගැනීමට එක්වන්නේ අගමැතිගෙන් ඇරයුමක්. පෙබ්‍රවාරි 10 වෙනිදා අපි මේ ජයග්‍රහණය ආරක්ෂා කරනවා නම් හැම එක්සත් ජාතික පක්ෂ ඡන්දන හැම එක්කෙනාම ආපහු ගිහින් ඡන්ද දෙන්න කියලා මං කියනවා. හිටපු ජනපතිගේ ඉල්ලීම. අපි විනයක් ඇතුව තියාගෙන හිටිය රට නැවත විනාශ කරන්න දෙන්න එපා. ගාලේ මහගින්නක්. දයට අවසීම. මහා සංඝ පේතෘවරයාණන් වහන්සේ නමකගේ රැකවරණය දැයට අහිමි වුණු දවසයි අද. අපවත් වී වදාළ අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද සන්ධ්‍යා කාලයේදී සිදු කෙරුණා. උන්වහන්සේ සියල් සසර දුක් පිරිපත සිඳ නිවනින් නිවී සැනසුණු දැකීම ඔබේත් මගේත් අපේත් කාගේත් පරම පවිත්‍ර චේතනාවයි. අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පසුරුවේ සිදු කෙරුණා. ඒ අනුව අනුනාහිමියන්ගේ ශ්‍රී දේහය රැගත් ආදාහන පෙරහැර බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සිට රත්නපිටිය ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටියට ළඟා වුණා. සසු නම්බරේ දිලි සඳ මණ්ඩලානු දස දෙස සුපතල මහවියතානු දයක් අවදී කළ යතිවරයානු බෙල්ලන් විල තුඟු නා සමිඳානු බෙල්ලන් විල තුඟු නා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් දැයෙන් සමුගෙන යන මොහොත උන්වහන්සේ 60 වසරකට අධික කාලයක් තිස්සේ සිදු කළ ශාසනික මෙහෙවර අදින් නිමාවට පත්වනවා. උන්වහන්සේගේ වියෝව දරාගත නොහැකිව උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි සැදැහැවතුන් විශාල පිරිසක් මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ප්‍රධාන ක්‍රීඩාංගණයට රැස්ව සිටිනවා. ඒ වගේම කාලගුණය පවා උන්වහන්සේට ශෝකය ප්‍රකාශ කරන්නේ මහා වරුසාවක් මේ ස්ථානයට පතිත කරවමින්. බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් හදිසි අනතුරකට මුහුණ පෑමින් පසු අපවත් වී වදාළේ පසුගිය තුන්වෙනිදායි. අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාන කටයුතු අද පස්සරුවේ සිදු කෙරුණේ රැස්ව සිටි ජනතාවගේ සෝසුසුම් මැදේ. බෙල්ලන්විල තුඟු නා සමිඳානු රටේ ආරක්ෂාව මෙන්ම රටේ ජනතාවගේ වගකීමද තමන් බාරගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කිසිවෙකුටත් රට බෙදීමට ඉඩ නොතබන බවත් ඊයේ කඳුරුවෙලදී පැවති අවසන් ප්‍රචාර රැලියට එක්වෙමින් ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ජනරැලිය පැවැත්වුණේ පොළොන්නරුව කඳුරුවෙල නගරයේදී. මීට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලනඥයින් අපේක්ෂකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
මේ රටේ පළවෙනි පුරවැසිය හැටියට විධායක ජනාධිපතිතුමා හැටියට අපේ පක්ෂයේ සභාපති හැටියට සංධානයේ නායකයා හැටියට එතුමා පැහැදිලි දර්ශනයක් ඔබ අප සිල්න ඉදිරියේ තියලා දිනවා. අපිට තියෙන්නේ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න විතරයි. රාජ්‍ය පාලනය විධිමත් කරන්න ඕනේ, රාජ්‍ය කළමනාකරණය ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ, ග්‍රාමීය ආර්ථිකය දියුණු කරන්න ඕනේ තියෙනවා. තව මෙතනින් එහාට මේ සඳහා නවීන තාක්ෂණය, විද්වතුන්ගේ සහය, තරුණින්ගේ රැකියා ප්‍රශ්නය, නව තාක්ෂණයත් යොදාගෙන ඒ කිරීමේ වැඩපිළිවෙලට යන්න අතිගරු ජනාධිපතිතුමා සූදානම්. ඒ සූදානම් විතරක් නෙවෙයි, ඒ සඳහා අද පවතින රටාවේ, අද පවතින ක්‍රමේ රාජ්‍ය කළමනාකරණයේ වෙනසක් තමුන්නාන්සේලත් මමත් අපිත් අපේක්ෂා කරනවා. ඒ වෙනස කරන්න පුළුවන් වෙන්නේ රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිතුමාටයි, ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන බලතලත් එක්ක. මිත්‍රවරුනි, මම එදා 2014 අපේ මාණ්ඩුවෙන් එළියට ආවේ එතන දූෂණය, වංචාව, නාස්තිය, පෞල්වාදය ඒකාධිපතිත්වය නිසා. මම ආවේ එතන හොඳ නැති නිසා, හොඳ ආණ්ඩුවක් එක්ක හොඳට රට කරන්න මම ආවේ. මෙතනට ආපුහම මෙතන වෙන දේවල් දැක්කහම මට හරි පුදුම හිතුණා. වගේම ඒ පුදුමයත් එක්ක මම තීන්දුව කළා, එතනද මෙතනද නෙවෙයි කොතන වුණත් දූෂිතයින් එක්ක මම ආණ්ඩු කරන්න ලෑස්ති නැහැ කියන එක මම ඉතාම පැහැදිලිව මම ඒ පිළිබඳව තීන්දුවක් ගත්. මම රටේ ජනතාවගේ වගකීම බාරගන්නවා, රටේ ජාතික ආරක්ෂාව බාරගන්නවා. මම කාටවත් රට කඩන්න, රට බෙදන්න දෙන්නේ නැහැ. කවුරු හරි ආවොත් මං ඒකට ඉඩ දෙන්නෙත් නැහැ. ඒ ගැන කිසි සැකයක් තියාගන්න එපා. ඔය කරන දේශපාලන සටන් පාට විවේචන ඔය සියල්ල විසි කරන්න මගේ උතුම් මාතෘ භූමිය මම මගේ ජීවිතයටත් පණටත් වඩා මම රකින්නවා, ආරක්ෂා කරනවා. ඔබටත් මටත් සුන්දර රටක්, ලස්සන රටක්, දරුවන්ට හෙට දවසක් එක්ක ආර්ථික සමෘද්ධිය සමග, සීලාචාර දේශපාලනයක් සමග, දූෂණයෙන්, වංචාවෙන්, නාස්තියෙන්, ඒකාධිපතිත්වයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් සමාජයක සතුටින් ජීවත් වෙන්න හොඳ රටක් මම හදනවායි කියන එක ඔබට සහතික වෙනවා. ඒ වගකීම සහ යුතුකම මම නිසි ලෙස ඉෂ්ට කරන බව ප්‍රකාශ කරනවා. මෙදාපාර ඡන්දෙදී ඡන්දදායකයාට වැඩි වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒ වටිනාකම ඡන්දදායකයාට ලබා දෙන්නට දැඩි ලෙස මැදිහත් වුණේ කවුද? රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා නම් පවසන්නේ ඒ එක්සත් ජාතික පක්ෂයේ බවයි. එතුමා ඒ අදහස් පළ කළේ ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මැතිවරණයේ අවසන් ජන රැලියේදී. මෙම ජනහමුව පැවතුනේ කුස්කසන්ධිය ප්‍රදේශයේ. ජනහමුවට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන ගැන අද මේගොල්ලෝ බය වෙලා තියෙනවා. අද අපිට මේ රටේ විකල්පයක් ඕනේ. සහෝදරවරුනි, අපි මේ ලබාගත් නිදාස, ඒ නිදාස විතරක් නෙමෙයි, මේ රටේ පෞගිය කාලේ ජාතිවාදය, ආගම්වාදය අවුස්සගෙන අපිව ගෝත්‍රවාදී යුගයකට ගෙන යන්න හැදුවා. ඒ මෙලෙච්ඡත්වයට අපිව ගෙන යන්න හැදුවා. අපිව එකිනෙකා අතර වෛරය, සැක ඇති කරලා අපි අතර ඇනකොටා ගන්න පරිසරයක් නිර්මාණය කරන්න හැදුවා. අපි 2015 ජනවාරි 8 වෙනිදා ඒ යුගය අපි අවසන් කරා. අද අපි අලුත් ගමනක් පටන් අරන් තියෙනවා. මෙරටේ ශ්‍රී ලාංකිකයන් හැටියට එකට ජීවත් වෙන්න පුළුවන් සහජීවනය හදාගෙන අපිට එක්සත්ව ජීවත් වෙන්න රටක් හදන්න ඕනේ කියන ඒ ගමන අපි අද පටන් අරන් තියෙනවා. ඔබ තමුන්නාන්සේට මම කියන්න කැමති, මේ බලගත් අලුත් කොළඹ කියන මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ පොත් පිංචෙන් ඔබ තමුන්නාන්සේලාට දස අවුරුද්දක සැලැස්මක් දීලා තියෙනවා. මේ දස අවුරුද්ද සැලැස්මේ භෞතික සම්පත් වර්ධනය කරන්න, ඒ වගේම කෙටි කාලීනව කරන්න පුළුවන් දේවල්, මධ්‍යම කාලීනව කරන්න දෙයක් පුළුවන් දේවල්, දිගු කාලිනව කරන්න පුළුවන් සැලැස්මක් දීලා තියෙනවා. මේ පොත් පිංචේ අපි 10 වෙනිදා තෝරාපත් වෙනකොට ඒක අනිවාර්යයි, ඒක නියතයි. අපිව පරාජය කරන්න කිසි ජගතෙකුටවත් බෑ. එක්සත් ජාතික පක්ෂ බලකොටුව වෙන කොළඹ නගර සභා සීමාව, මේක අපේ හදවත, මේක පරාජය කරන්න කිසි කෙනෙකුට බෑ. අනිවාර්යෙන්ම පෙබරවාරි 10 රාත්‍රී 12 වෙනකොට මේ මහනගර සභාවේ පුරපතිනිය වෙන්නේ කවුරුත් නෙමෙයි, මම රෝසි සේනනායක කියනක මේ අවසාදේ පැහැදිලිව කියන්න කැමතියි. කටවුට් නෑ, දන්සැල් නෑ, ප්‍රාඩෝ පිළපාලිය නෑ,
තනියම ඇවිල්ලා අපේක්ෂකයා කතා කර කර යන්නේ. අන්න ඒකයි හොඳ. හැම පාරකම හැම වීදියකම රැස්වීම දෙක තුනක් තියෙනවා. වටිනා ඡන්දෙ ඉල්ලනවා. ඡන්දදායකයාගේ ඡන්දෙට වටිනාකමක් ලැබලා දුන්නේ එක්සත් ජාතික පක්ෂය කියලා මම කියන්න කැමතියි. ඉස්සරේම නෙමෙයි. මනාප ගන්නවා කියන්නේ එක්කෙනෙක් ඡන්දෙ ගන්න අනිත් දෙන්න නිකන් එනවා. එතෙන් තමයි සටන තියෙන්නේ මනාප ගන්න. අද ඒ සටන නෑ. එක්සත් ජාතික පක්ෂයට විතරයි ශක්තිය තුන අලුත් ක්‍රමයක් ගේන්න. සන්දානේ කතා කර අනික් අය කතා කරා. අවුරුදු 10ක් කතා කරා ගෙනවද ක්‍රමවේදයක්. අපි ගෙනාව ඉතන්නේ මං හැම පක්ෂයක්ම මේ ක්‍රමවේදයට එකතු කරගත්තා. දැන් ඉතා සාමකාමී ඡන්දයක් තියෙනවා. දැන් බලන්න මේ ඡන්ද ක්‍රමේ. මට බෑ අගමැති කියලා අපේ සම්පත් එවන්නේ මැද කොළඹටවත් කොළඹ නගරයටවත්. අපේ පක්ෂ මුදල් විතරයි වියදම් කරන්න පුළුවන්. ආණ්ඩුවේ කිසිම සම්පතක් තියාගන්න බෑ. ව්‍යුත්ත කිලින් පවත්වන්න බෑ. ස්වාධීන ඡන්දයක්. අගමැතිගේ ජනාධිපතිගේ ඇමතිවරුන්ගේ බලතල සීමා කරලා තියෙන්නේ. අන්න ඒකයි මේ නිදහස් සමාජය. මේ නිදහස් තියන්න පුළුවන් ස්වාධීන මැතිවරණ කොමිසම පිටිපස්සේ ඉන්නවා ස්වාධීන අධිකරණයක්. අපි නීති කැඩුවත් අධිකරණය අපිට විරුද්ධව තීන්දුව දෙන්න පුළුවන්. අපි කැමති වුණත් අකමැති වුණත් ඒක පිළිගෙන යන්න තියෙනවා. අපි තමයි මේක ආරම්භ කළ මේ නිදහස ඇති කරලා තියෙන්නේ. වෙන කණ්ඩායමක් ආවොත් මේ නිදහස නැති වෙනවා. මේ හැම නිදහසම තියෙන්නේ අපි ඇති කරපු නිදහස් සමාජය කියලා මම කියන්න කැමතියි. ඒත් නිදහස විතරක් මදි. නිදහස එක්ක සංවර්ධනේ තියෙන්න ඕනේ. සංවර්ධනය කරන ආර්ථිකයේ ස්ථාවරභාවයක් තියෙන්න ඕනේ. අපි මේ ආණ්ඩුව බාරගත්තදී මහින්ද රාජපක්ෂ ණය අරගෙන අපේ රජයේ ආදායම් මදි වුණා. පොලිය ගෙවන්න. එහෙම අමාරු තත්ත්වක ආණ්ඩුව බාරගත්තේ. අපිට ඇත්ත වශයෙන්ම මුදල් තිබුණේ නැහැ දා. එතන ඉඳන් අපි ආදායම් හොයාගත්තා. දැන් රජයේ ආදායමෙන් ණය ගෙවන්නත් පුළුවන්. සංවර්ධනය කරන්නත් පුළුවන්. අවුරුදු දෙකක් ගියා. ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති කරන්න. ස්ථිර ආර්ථිකයක් තියෙන නිසා තමයි දැන් අපිට පුළුවන් සංවර්ධනය ඇති කරන්න. අපි නිදහස් සමාජයක් ඇති කළා. ආර්ථික සංවර්ධනයක් ආරම්භ කළා තියෙන්නේ. දැන් පෙබ්‍රවාරි 10 වෙනිදා අපි මේ ජයග්‍රහණය ආරක්ෂා කරනවා නම් හැම එක්සත් ජාතික පක්ෂ ඡන්දෙ හැම එක්කෙනාම ආපහු ගිහින් ඡන්ද දෙන්න කියලා මම කියනවා. විරාමයට යන්නට පෙර විරාමෙන් පසු පුවතක් ගැන පෙර ඉඟියක් ලබා ගනිමු. ඡන්ද පෙට්ටි රැක ගැනීමට පොලිසියට උපදෙස්. කොල්ල කෑමට හේතුව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මරණය දක්වා පාවිච්චි කරන්න පුළුවන්. ගල්ලේ මහා ගින්නක්. This is live at 10:30. දැන් අපි යන්නේ හිටපු ජනාධිපතිතුමා සහභාගී වුණු රැලියේ කතාව බලන්න. හිටපු ජනාධිපතිතුමා කියන විදිහට මේ එතුමා විනයක් ඇතුව තියාගෙන හිටපු රටක්. ඒ රට විනාශ කරන්න දෙන්න එපා කියන එක තමයි එතුමා අවසන් ජන රැලියේදී ඉල්ලා සිටියේ. ජනාමෝ පැවතුනේ හෝමාගම බස් නැවතුම්පළ ඉදිරිපිටදී. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන් ඇතුළු විශාල පිරිසක් මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ද ඊට එක්ව සිටියා. අතුරුදහන් නුවන් පිළිබඳ නඩු විභාග කරන්න වෙනම උසාවි හදන පනත් කැටුම්පත් පාර්ලිමේන්තුවට එනවා. රණවිරුව ද්‍රෝහියෝ කරලා යුද හමුදා බුද්ධියංශ, නාවුක හමුදා බුද්ධියංශ හිරගෙවල් වලට දක්කනවා. මේ රට යන්නේ කුමන දිශාවකටද? මරණ බිය තුරන් කරපු ලක්මාතාව වෙනුවෙන් සටන් වැදිච්ච බුද්ධියංශ රණවිරුව හිරගෙවල් වල ඉන්නකොට 10 වෙනිදා තීරණය කුමක් විය යුතුද? යුද්ධ කාලෙ හිතේ ගින්දර තියාගෙන ජීවත් වෙච්ච ඒ රණවිරුවන්ගේ පවුල්වල බිරින්දෑවරු දූතරෝ අදත් ඉන්නේ අඬාඬ තමන්ගේ තාත්තලා බොරු චෝදනා දාලා හිරගෙවල් වල. ලෝකෙ මොන රටද තමන්ගේ වීරයෝ පාවල දීලා තියෙන්නේ? මේ තමයි එකම රට. දේශද්‍රෝහීත්වයේ කෙළපැමිණි එකම ආණ්ඩුව තමයි මේ. අපි කල්පනා කරා හොඳ රටක් හදාගන්න. අපි කල්පනා කරා තිබුණු පාලනයට වැඩිය හොඳ පාලනයක් ගේන්න ඕනේ. ඒ හින්දා මං හැමදාම උදේ පාන්දරම පිරිත් අහනවා, ආපහු රැටත් මං පිරිත් අහනවා. මට පිරිත් ඉවර වෙනකොටම පොඩි සින්දු කෑල්ලක් 2015 ජනවාරි 8 වෙනිදා ඉස්සෙල්ලා දිගටම ඇහුණා. ඒක මගේ ඔළුව ඇතුළෙම තිබුණා කියලා. රටකට ඕනේ අපමණ අගයක් කියලා. අවුරුදු 3යි මාසයයි හෙට වෙනකොට 120ට පොල් කන යුගයක්. හරි නේද?
මේ රටේ තියෙන පිරිහීම අපි හදපු රට විරගයව අඩ කරපු රට අද මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 3කදී විනාශ කරලා තියෙනවා අද ඩොලර 156යි ඉතින් මේ තත්ත්වේ බඩු මිල බයිද නෑ බලන්න මේ රටට ගිය කලක් අපේ දරුවන්ට ගිය කලක් බඩිකින්නේ මැරෙනවා වස බීලා මැරෙනවා ණය ගෙවා ගන්න බැරුව තිස්සම ආරාමේ මේ තත්ත්වයන් වෙනස් කරන්න ඕන නම් පැහැදිලිව අපි යුගය ගැන හිතන්න අපි මේවා වෙනස් කරා මේ රට අවුරුදු 30කට කිට්ටු වෙන යුද්ධයක් අපි අවසන් කළා රට සංවර්ධනය කරා පෞගිය අවුරුදු 3 ප්‍රාදේශීය සභා නගර සභා විසුරුවලා දාලා එයාලගේ පාලනය තිබුණේ මොනවද වුනේ රට තුරාම මදුරුව කුණු ගොඩවල් ගොඩ ගැවුණා ඩෙංගු හැදිලා 1500කට වඩා ලෙඩ්ඩු මැරුණා ඉතිහාසයේ පළවෙනි වතාවට ඉස්පිරිතාලයකට ගියාම ආපහු හරවලා එව්වා ඉඳ නැහැ කියලා ඒකින්ද සහෝදරවරුනි පිට අමුංහන්සේලා අපි කිරෙහි විශ්වාසය තියන්න අපිට නැවත දුන්නොත් අපි මේ රට නැවත සුරපුරයක් කරන වැඩපිළිවෙල අපි ගෙනියනවා අපි විනයක් ඇතුව තියාගෙන හිටිය රට නැවත විනාශ කරන්න දෙන්න එපා කියලා තමයි විනාශ කරන එකට විරුද්ධව තමුංහන්සේලාගේ ඡන්දය පාවිච්චි කරන්න ජනතා විමුක්ති පෙරමුණේ අවසන් ජන හමුව ඊයේ මහරගම ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මහරගම නගර මැදියේ පැවති ජන හමුවට එම පක්ෂයේ දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. එහිදී කලාකරුවන් ඇතුළු පිරිසක්ද ජනතාව ඇමතුවා. මහ විශාල පරිමාණයෙන් සෙනග ඉන්නවනම් මීටින් වල කතා කරනකොට ඒ රට පිරිහිච්ච රට. දියුණු රටවල මිනිස්සු වෙන්නේ නැහැ මීටින් වලට. ගෙන්නන්න බෑ විස්කි දුන්නත් බ්‍රැන්ඩි දුන්නත් මොනව දුන්නත් ගෙන්නන්න ජීවන තත්ත්වය හැමෝගේම ඉහළ ඇවිල්ලා තියෙනවා මේ තමුනාසල ජීවිතයේ ජීවන තත්ත්වය ඉහළට ඇවිල්ලා නැත්තම් ඒක පාලකයන්ගේ වරදක් පාලනය කරපු හැටි වැරදි ඒක නිසා මම තමුනාසලගෙන් ඉල්ලන්නේ මගෙන් අහන්න එපා මොනවද ඉදිරියට කරන්න බලාපොරොත්තු මම දන්නේ නැහැ මම දේශපාලනඥයෙක් නෙමෙයි මම නම් දන්නේ නැහැ නමුත් මෙතනම ඇතුළෙන් හදන හොරු සෙට් එක නවත්තන්න අපිට ශක්තියක් දෙන්න. ඇත්ත වශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ජනතාව වෙනුවෙන්ම සේවය කරන්න ඇවිල්ලා තියෙන පක්ෂය. ජනතාවට මොන අපදාවක් ඇති වුණත් හරි පළමුවෙන්ම ගිහිල්ලා කටයුතු කරන්නේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ අය. බලයක් තිබිලාද? ලොකු මුදල් කන්දරාවක් තිබිලාද? නෑ. නමුත් ඔහුගේ ශ්‍රමය ඔහුගේ හැම දෙයක්ම ඒ ජනතාව වෙනුවෙන් කැප කරනවා. එතකොට මං හිතනවා ඒ අය තමයි ජනතාවගේ දුක දැනෙන්නේ ජනතාවගේ අවශ්‍යතාවය දැනෙන අය. මේ මැතිවරණේ දූෂිතයාට එරෙහිව ප්‍රබල ජනතා ව්‍යාපාරය බවට මැතිවරණ අවසන් වෙනකොට ජනතාව තීරණය කරලා අවසන්. මේ දූෂිතයන්ට එරෙහි සටන. එනිසා තමයි හැම දිනාටම අද දූෂිතයන්ට එරෙහි වහසිපස් දොඩවන්න සිටි වී තිබෙන. මම දැක්කා මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා ඔහුගේ මන්ත්‍රීවරු කිසිවෙකුට කොන්ත්‍රාත් කරන්න ඉඩ නොදෙන බව. ඒ කියන්නේ මොකද්ද? කොන්ත්‍රාත් වලින් හොරකම් කරා. ඊට පස්සේ නේ බැඳුම් කර කොමිසමේ ගනුදෙනුව හරහා පිටියට මේත් උනාට පස්සේ රවි කරුණානායකලා වැනි අය උපනායකකමින් ඉවත් කරන්න සිදු වී තිබෙනවා. ඊට පස්සේ මෛත්‍රීපාල මහත්තයා මං අහගෙන ඊයේ පෙරේදා කියනවා මහජනයාගේ දේපල හොලකම් කරපු අය පොළව පලාගෙන අවීචි මහ නරක ආදියට යනවා. ඒ කියන්නේ මේ හොරුන්ට දඬුවම් දෙන්න ඕන අය යමයද මම බලාගෙන එක කියනකොට සෙට් එක ස්ටේජ් එක බලාගෙන ගියාද කියලා. ඒගොල්ලෝ මහජනගේ දීපල හොරකම් කරපු විදිය සහ නාස්ති කරපු විදිය පිළිබඳව තොරතුරු විශාල ප්‍රමාණයක් අපි ගාව තියෙනවා. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා මොකක්ද? මේ මංකොල්ල කාරුවන්ගෙන් මෙරට නිදහස් කර ගැනීමේ සටන අපි දියත් කළ යුතුව තිබෙනවා. පෙබරවාරි මාසේ 10 වෙනිදා හොඳ ආරම්භක පියවරක් ගමු. පළත් පාලන ඡන්ද විමසීමට අදාළ නීතියට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියෙන් සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතුව තිබුණා. ඒ නිහඬ කාල සීමාවට අයත් පැය 48ක කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වීමත් සමගයි. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නීතියට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු වුණා. ඒ අනුව පොලිසිය මැදිහත් වීමෙන් අද උදෑසනත් ඇතැම් ප්‍රදේශවල ප්‍රදර්ශනය කර තිබූ බැනර් පෝස්ටර් හා කටවුට් ඉවත් කෙරුණා. පොලිසිය රථවාහන සෝදිසියක්ද ක්‍රියාත්මක කළේ නීති විරෝධී ප්‍රචාරක කටයුතු සම්බන්ධ සොයාබැලීමටයි. එම නිහඬ කාල සීමාව තුළ මෙතෙක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වාර්තා නොවූ බවද මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. මෙවර මැතිවරණය සඳහා ලක්ෂ 2කට ආසන්න රාජ්‍ය සේවකයන් පිරිසක් සේවයේ යොදවා ඇති අතර ඊට ඔවුන්ගේ දායකත්වය අනිවාර්ය බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.
මේ අතර ඇතැම් බෙදහැරීමේ මධ්‍යස්ථාන සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද උදෑසන සිටම සිදු කෙරෙන්නේ මෙලෙසින්. ඡන්ද පෙට්ටි ගැන දීපල ඒ පිළිබඳ සිදුවෙන වරද සොරකම කොල්ල කෑම සිදුවෙනවා නම් ඒට එරෙහිව තමුන්නාසෙලාගේ අවි ඔසවන්න පුළුවන් වෙන්නේ. කොල්ල කෑමට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මරණය දක්වා පාවිච්චි කරන්න පුළුවන්. මරලා දීපල රැකගන්න පුළුවන්. හෙට පෙරවරු 8 9 වගේ වෙන වෙලාවවලදී ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා ජේෂ්ඨ ඡන්දස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කිරීම ඒ දිස්ත්‍රික් මූලස්ථානවලදී සිදු කරනවා ඇති. තවත් පුවත් කිහිපයක් දකිමු මේ විරාමෙන් අනතුරුව. තද සුළඟකින් ඇහැලිය ගොඩට හානි. ගාලේ මහා ගින්නක්. This is live at 10:30. ගමක් ගානේ නගරයක් ගානේ ඇහුණු ඡන්ද කතා ඔක්කොම ඊයෙන් ඉවරයි. ඡන්ද කතා ඇහෙන්නේ නැති එක හරියට වැස්සක් වැහලා පෑවුවා වගේ කියලා තමයි සමහරු කියන්නේ. හැබැයි ඒ ඡන්ද කතා වැස්ස පෑවුවට අද වැස්ස මහා වැසෙ හින්දානම් සමහර පැතිවලට ප්‍රශ්නවලටත් මුහුණ පාන්න සිද්ධ වුණා. අද පසුරු 3:30ට පමණ වැස්සත් සමග තද සුළං තත්ත්වයක් හටගෙන තිබුණේ ඇහැලියගොඩ ගැටහැත්ත ප්‍රදේශයටයි. ඒ හේතුවෙන් කොළඹ රත්නපුර මාර්ගයට ගස් කඩා වැටි පැය 3කට අධික කාලයක් දැඩි රථ වාහන තදබදයක් පැවතුණා. අනතුරු ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළේ මේ අයුරින්. එමෙන්ම ගස් කඩා වැටීමෙන් රථ වාහන සහ නිවාස 15කටද හානි සිදුව තිබුණා. අපවාර්තා කරු පැවසුවේ එම ප්‍රදේශවල විදුලිය හා දුරකථන සම්බන්ධතාද බිඳ වැටී ඇති බවයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන කොට්ටාශය ඊයේ LPTA මණ්ඩකන්ද ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුමක් දියත් කළා. ඒ විශේෂ කාර්ය බලකා අණතින නිලධාරි RM ලතීෆ් මහතාගේ ප්‍රධානත්වයෙන්. පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන කොට්ටාශයේ LPTA මණ්ඩකන්ද ප්‍රදේශයේ ඊයේ මෙහෙයුමක් දියත් කළා. ඒ විශේෂ කාර්ය බලකා අණතින නිලධාරි RM ලතීෆ් මහතාගේ උපදෙස් පරිදි. එහිදී මණ්ඩකන්ද ප්‍රදේශයේ නිවාස දෙකක් පරීක්ෂා කළ අතර එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ගිනි අවි තුනක් සොයා ගැනීමට හැකි වුණා. තවදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ජීව අත්බෝම්බයක් සහ පතුරම් කිහිපයක්ද සොයා ගැනීමටයි විශේෂ කාර්ය බලකායට හැකි වුණේ. ඒ අනුව 30 සහ 33 වන වියේ පසුවන අදාළ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණා. ඔවුන් මෙම ගිනි අවි යොදාගෙන අපරාධ සිදුකර ඇද්දයන් පිළිබඳව විශේෂ කාර්ය බලකායේ අවධානය යොමු තිබෙනවා. දකුණේ සිදු වූ මනුෂ්‍ය ඝාතන සහ පාතාල ක්‍රියාකාරකම් මර්ධනය සඳහා ඉකුත් වසරේ අගභාගයේ විශේෂ කාර්ය බලකාය LPTA ප්‍රදේශයට ගිය අතර සිදු කළ මෙහෙයුම්වලදී සැක්කරුවන් 40කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත්තා. ඔවුන් සඳකේ තිබී T56 වර්ගයේ ගිනි අවි කිහිපයක් ඇතුළු තවත් අවි ආයුධ ජීව උණ්ඩ රැසක් සොයා ගැනීමට හැකි වූ බවයි විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ පැවසුවේ. මේ මනුස්සකම් ගැන මහා ඉහලින් කතා කරන කාලයක්. ඒත් ජනමාධ්‍යවලින් සමාජ මාධ්‍යවලින් කතා කරන මනුස්සකම් මහා සමාජයේදී සහ මහා පාරේදී ඒ විදිහට සහ ඒ තරමට දකින්න නොලැබෙන්නේ ඇයි කියන එක නම් මහා ප්‍රශ්නයක්. මේ ඒ ප්‍රශ්නය මතු කරන දරුණු සහ කුරිරු උදාහරණයක්. බත්තරමුල්ල නගරයේදී පුද්ගලයෙකු මෝටරරථයේ ගැටි සිදුවන අනතුරක් අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්. අදාළ පුද්ගලයා මෙම අනතුරට මුහුණ දී තිබුණේ මාර්ගය හරහා මාරු වෙමින් සිටියේදී. කෙසේ වෙතත් සුළු වේලාවකට පසු මෝටරරථයේ ඉමසානින් ඉවතට ධාවනය කරනවා. පසුව අනතුරට ලක් වූ පුද්ගලයා පිළිබඳ කිසිදු තැකීමක් නොකර මාර්ගයේ ධාවනය කරනු තවත් වාහන කිහිපයක්ද එම දර්ශනවල දැක්වෙනවා. පොලිසිය පැවසුවේ වයස අවුරුදු 70ක පමණ පුද්ගලයෙකු අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි. අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහා මෘත ශරීරයේ කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
ගල්ල බෝගහගොඩ ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මුළුමනින්ම පාලනය කිරීමට පැය දෙකකට ආසන්න කාලයක් ගත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගල්ල ප්‍රදේශයේ අද පසුරුවේ විශාල ගින්නක් හටගත්තා. මෙලෙස ගිනි ඇවිලී තිබුණේ බෝගහගොඩ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකටයි. එහි එලිමහන් භූමියක ගොඩගසා තිබූ රබර් තොගයකට මුලින්ම ගිනි ඇවිලී තිබුණා. ගල් මහනගර සභාවේ ගිනි නිවන රථ තුනක් මෙම ගින්න පාලනය කිරීම සඳහා යෙදවීමටයි කඩිනමින් පියවර ගැනුණේ. නමුත් ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වූයේ නැහැ. හේතුවෙන් ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ ගින්නිවීමේ ඒකකයද ඊට සහාය ලබා දුන්නේ මෙලෙසින්. ප්‍රදේශවාසීන්, පොලිසිය සහ කොග්ගල ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ගේ සහයද ඊට හිමි වුණා. ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමට පැය දෙකක පමණ කාලයක් ගත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රට වටෙන් ඇසූ දුටු තවත් පුවත් පෙළක් එක පෙළට අසමු දකිමු දැන්. රටම කෙටියෙන් ඉන්දියාවෙන් ගෙන වූ තවත් මද්‍රව්‍ය තොගයක් සමඟ සැක්කරුවන් 3 දෙනෙක් මන්නාරම පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාට ලද තොරතුරක් මත කළ සෝදිසියකදී සොයාගත් මද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 2කට ආසන්නයි. ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට රැගෙන විත් විල්පත්තු රක්ෂිතය හරහා පුත්තලමටත් ඉන්පසු ඒවා කොළඹටත් ප්‍රවාහනය කර රටපුරා විදැහැරීමට සැලසුම් කර ඇති බවයි පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත්තේ. වැලිමඩ උළුගල මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපන ශාලාවේ වහලේ මතට පෙරළී ගොස් අනතුරක් සිදු වුණා. අද පසුරුවේ සිදු වූ මේ අනතුරින් ත්‍රිරෝද රථයේ සිටි 2 දෙනා තුවාල ලබා වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන සහ අවසන් ටෙස්ට් සරණගේ අද බංග්ලාදේශයේ ඩකා නුවර ශරේ බංග්ලා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට පළමු ඉනිමට රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 222ක් පමණයි. දිනේ නිමාවන විට බංග්ලාදේශයේ පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 56ක් ලබා සිටියා. ඉන්දියා අග්‍රාමාත්‍යතුමන්ගේ බිරිඳ රියා අනතුරකට ලක්ව තිබෙනවා. අනතුරින් ඇයට කිසිදු හානියක් සිදුව නොමැති බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරන්නේ. ලොවම කෙටියෙන් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බිරිඳ යශෝදා බෙන් ගමන්ගත් මෝටර් රථය අනතුරට ලක්ව තිබෙනවා. රාජස්ථානයේ අධිවේගී මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබෙන්නේ ට්‍රක් රථයේ ගැටීමෙන්. අනතුර සිදුවන අවස්ථාවේදී පුද්ගලයන් 7 දෙනෙකු මෝටර් රථයේ ගමන් කර ඇති අතර ඉන් එක්කෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් නැගී ආරක්ෂකයෙකු සහ රියදුරා සුළු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. මෙම මාර්ග රියානතුරින් අගමැති බිරිඳ යශෝදා බෙන්ට කිසිදු අනතුරක් සිදුව නැහැ. කෙසේ වෙතත් මේ වන විට ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සහ ඇගේ බිරිඳ වෙන්ව ජීවත් වන බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ සමගින් අපි අදට ඔබෙන් සමු ගන්නවා. හෙටත් උදේ අද දවස සමගින් හෙට දවස අරඹන්න. ඔබට සුබ රාත්‍රියක්.